මධ්‍යහනක්ස්වාධන රපවාහිනී මධ්‍යයන ප්‍රධාන ප්‍රෘතිවිකාශය සමගින් ඔබහමුවන මම නිමේශ චමත් සංකල්ප ප්‍රථමයෙන් ප්‍රෘොතිසි රස්ථල කොරෝනාව ඇති රටවල සිරව සිින ශ්‍රීලාංකිික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට කැබිණෙට් අවනුමැතිය ඉන්දියාවේ සිරවිී සිටි ශ්‍රලාංකිික සිසුන් හා රාජ්‍ය නිලදහරින් එකසිය හයි දෙනෙකු ගුවනින් මවබීමට. ඒ හමුුවූ විශ්සත් සමඟ කොරෝනා රෝගින් ගණන තුන්සිියත්තිහක් වේ ඇඳිරිනීතිය ඉවත් කළේ චන්ද බලාගෙන නෙවෙයි නටේ ආර්ථිකය ගොඩන ගන්නයි ඇමති අමරවීරකයි මේවස්ථාදායික සභහව හිටපු කතානාකගේ නිලනිවසට පාකිස්ාන අගමැති ඉම්්‍රාන් කාන්්ට කොරෝනා දැයි සැකයක් ඇටත පැමණීමේ අපේක්ෂාවෙන් සිටින විදෙස් අධ්‍යාපනය ලබන සියලු සිසුන් අධීර වශයෙන්ගෙන්වා ගැනීමට රජය කටයතු කරන බව කැබිනිට ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බඳුල ගුණවර්ධන මහතා පවසනවා. මේ ඇතැම් ශිෂ්‍යන්ද අවලතියෙන්නේ විදේ අධ්‍යාපනය සඳහා අපි. ඒක කෙසේදයක් ශිෂවත්ත ලබා දුන්නාම මේ ශිෂ්වත ලාබීං එතර අධ්‍යාපනයට යැබීම් පිළිබඳ වගකීම උස්ුලන්නේ. ශවවිද්‍යාල ප්‍රතිපාන කොමිසන් සබහ එයනුව පන්ස අසුවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිස්සම සම්බන්ධබීමෙන් ඉන්දියාව පමණක් අධ්‍යාපනයට ඒවල තියෙන. ඒ පන්සී අසුවම නාමලේකනේ අපි අධිනේශක නොදධන අමාත්‍යතුමාගේ අමාත්‍යන්සේ ලේකම්තුමා වෙත්ත ලබාදීලා ඒ අයගෙන් කොටස් වසෙන් අදදිනත් එ කොටසක් ගෙනගෙන ඔවුන් නිරෝධායනයට ලක්කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා එඒනිසා වෙන කුමන රට කහිටියත් ඒ දරුූ අපේ දරූ අපි හැකිතා ඉක්මනින් ගෙන්නගන්න පුළුවන් රටට පැමිණීමට අවශ්‍ය කරන සියරු දෙරා ගන්නා ගැනීම සඳහා හදිියරවයෙන් කටයුතු කන්න බව දැනුන් දෙන්ට කැමති. එළඹෙන යලකන්නේ ප්‍රධාන බෝග දා හතරක්ෂදහා සහතකමික් නියම කර ඇති බවද අමාතවරයා ප්‍රකාශ කළා. එය අනු ඊයදින කැබින් පත්‍රිකාවක් නෙකුත් කලාා යලකන්නේට, ්‍රධාන බෝගදා හතරක් සඳහා රජය සාහතික වසයෙන් මිලක් නීම කරනවා මේ සිද්ධ වෙන්නේ අපේ රටී ඉතිහාසය ප්‍රථම වතාවට මේ බඩඉරංකු කිලෝකට රුපියල් පනක් මං කිලෝකට ගනම් කියගෙන යන්නම් අර්තාපල් රුපියල් සීයක් ලොකුලූුණු රුපියල් සීය රතුළුණු එකසිය දායක් උදු දෙසය විශසක් මුන් ඇට දෙසීයක් රටකජු දෙසිය විස්සක් වියල මිරි සයසිය පනාක් සොයා බෝන්තිය එකසිය විසිපා කුරක්කන්න එකසිය හැත්තපා කවු්පි දෙසය විසක් තල දෙසීයක් කොල්ලු දෙසය පණක් කා අසුවක් ඉංගුරු එකසිය විසිපා සුදුල වුණු තුන්සිය පණා බිය සැකයකින් තොරව වගා කරන්න පුළුවන් ඒ සඳහා අවශ්‍යය සියලූම බීජ රජියය නොමිලේ ලබද. මේ අතර දැනට වරයවල සිරවී ඇති වාහන නිදහස් කරගන්නා ලෙස අමාත්‍යවරයා එම වාහන ආනනකර ඇති පිරිසකෙන් එල්ලීමක්ද කලා. දැනට හම්බන්වට වරයි මෝටර් වහන ආනයනය කරපු හයදස් හයසීයක් තිබෙන. කොළඹවරයි මෝටර් වවාහන පන්සීයකට හඩු ප්‍රමාණයක් තිබෙන. පසුගගේ මාසය තුළ දේව නිදහස් කරනෑ. මේ සඳහා යම් කිසි ගැටලුවක් තියෙනව නව නියෝජ්‍ය පොලිපති පුස්සඇල්ල මහතාගේ. ඒ සඳ අවසර ලබාගැ නීමේ ක්‍රියපටිපාතිියයක්. සකස්කල්ලා තියන බව එනිසා අපිත් ඉල්ලා සි රජියත් ඉල්ලා සිටින්නේ සියලූම වහන ඉතා මේ කඩිනමින් වරයවලින් ඉවත් කරයන්. කොරුණා වරසයේ ව්‍යාපතිය හේතුවෙන් ගුවන්තුටපල වසා දැමීමත් සමග ඉදියාවේ සේරව සින ශුලාාිකිකසිසුන් සහ රාච්ච නිෙධාරී එකසිය හය දෙනෙකු දෙවෙනට අද පැමිණීමට නීමතයි. එම පිරිස නිසි සෞඛකමය දනුකමනය කරමින් රෝධ හයට මධ්‍යස්ථා කර යොමුකිරීමටයි කටයුතු සූදානම්රඇතේ. ඉදයා අම්වේෂ්්‍රා නගරයේ සිට ශිච ශිෂ්‍යාවන් සානිකු රාජ නිල්ධාරීන් ඒකසේ හය දෙනෙක් පැමණීමට නිය මතයි ඔුන් සේදනවත් ඒ ආකාරයෙන්ම නිීරෝධානය කමය සහයේ දියකිී සානිකුත් කට ඉඩිරීම පස්සේ සෞක කටයුතු. ඔන්ව ප්‍රධාන නිර්රෝධනය ස ධයනවීමට දමුදාවට දර්දරම්. මෙ අතර පාකිස්ානේ ලාහෝර හා රච්චිසිට දිවයිනට පේදා රගනා ශ්‍රීලාංකික සිසුවන් දියතලාව හා වයිකාල ප්‍රදේශවල නිරෝධහන මධ්‍යස්ථාන කරයමු කිීමට පියෙවර ැනු නපාලිය ඉන්දාව පාකිස්ානය රටවල සිරිවී සිරන ශ්‍රලාංකික සිසන් හාරසිය හතලස්තුන් දෙෙකු මරට රැගනීමේ වැඩපිළිවල රජිය ක්‍රියාවට නංවා තිබෙනවා. එයට තේ නේපල්ලෙ කත්බන්ඩු අගනුවරසිට සිසු සිුවියන් අනුතුන් දෙනෙකු ඉදිරිදිනවලදී රැගෙනීමටයි සැලසුම් කරතිබෙන්නේ මෙ අතර යුදහමුදාව පත්වාග ෙනෑන නිෝධහයින මධ්‍යස්ථාන විසි හයයක් තුළ පුදගලින් එදහස් හයිසිය අනූ දෙෙකු. තෞදුරටත් නිරෝධහයින කටේතුල යෙද සිටන බයි යුදහමුදාව පවසන්නේ. වැරට කෝා රෝගීන්ගේ සංඛ්‍යාව තුන්සිියත්තිය දක්වා ඉහලගොස්තිබෙනවා. ඒ ඒ යදිනෙදිහම වූ රෝගීන් විසි දෙනාද සමකයි. ඒ දිනේදේ හදනාගත් ආසාධිතය නතුරින් ෙකුළොස් දෙෙනෙක, පූර්නානි නිරෝ හහින මධ්‍යස්ථායේ රැදි සිින බේරවල ප්‍රදේශය පදිංචිකරුවන් වනවා තවත් හදදිෙනකු කඳකඩු නිරෝ දහන මධ්‍යස්ථානයේ නිරෝ දහනි වන පිරිසතුරින් රෝගින් ලෙස හඳුනා ගැනනා. ඔවුල් කොඹපකිෙල්ත්ත බ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන්. පොළොන්න්නරුව ප්‍රදේශයෙන් එක් ආසාධතෙකුද ොල් නිරෝ හහින මධ්‍යස්ථානයේදේ තවත් ආසාධිතයකුද ඊයේ හඳුන අැෙනනු පවයි සෞඛ්‍යංශ පවසන්නේ. මේ වන විට ආසාදතීන් දෙසේ දහට දෙනකු රහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටිනවා. මේ දක්වා වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ එකසේ පස්සනෙකු මේබට විට සුවේ ලබා පිට ගොස් බෙනවා.හයදිනේ කොයි දහනමේ රෝගින් හැටියට විසි දෙන කවිලාගනු ලැබවා මෙහිදී ඇතවශයෙන්ඒ හෝගිය කැබමකොට අනිත් සියලුමාය නිරෝධයන මධ්‍යස්ථානවල තමයි හම්වෙලා තියෙන් ඒ පරීක්ෂණවලට අනුව මේ අය ඇතිවශයෙන්ම රෝගී තත්වය අය නෙවෙයි වෛදසයගේ ඇති උදදිය. ඒවගේ පොලොන්නරුවේදී අපිට පොළොන්නරුව රෝහලෙන් තවත් රෝගය කවාර්තා වුණා රෝහලට ඇතුළත් කරලා රෝග ලක්ෂණ සමගය. ඊයේ දිනේ විශාල සාම්පර් ප්‍රමාණයක් ලබාගත්ත පරීක්ෂණ සඳහා පෑලිය ගොඩ මාලු මාකටතගේ පමණක් පන්ස විසිනමයක් ඒ උදෑසන. ලබාගත්තසාම්පල ඒවගේම ඊයේදිනයේ දෙසියකට අධික තමානයක් ලබාගත්තා අර බණ්ඩාණයක පුර අවටද. පොලොන්ඩරුව ලංකාපුර ප්‍රදේශයෙන් සොයාගත් කරුණා ආසාධිත නාික සෙවලා ලගින් ඇසුරු කන සෙසු සෙබලුන් සම්හන්දයෙන් මේ වඩ විට පරීක්ෂණ ක්‍රියාත්මකයි. ංකාපු ප්‍රදේශවේ ගමාමන ොලහක්ක වසාධම ඇති අතර ප්‍රදේශවයෙන් හමුවෝ කොරුණ ආසාධිත නාවික සෙබෙලාගේ පවුල ඇතුළු පවුල්ලෙ කුළහක්ක සසාමාජචකෙන් හතලස්තුූන් දෙනෙකු නිරොධහයින මධ්‍යස්ථාන කර ොමුකිරීමට පියවර ගැනනා. ඕවන් පනිච්චංකනි සහමියන්ුළම් නිරොදහන ධ්‍යස්ථාන වෙත රැගෙනයාම. යොදහමුදාවේ සහමහජන සෞ්‍ය පරීක්ෂකවරුන්ගේ මෙහව මෙෙන් සිදුකරුණේ ඒර අස්ත්‍රී කාලයේ. අභයපුර සෝමපුර පටුණු ගම, පලස්තිගම, කෑගලුගම, රිෆයිපුර අල්හිලාල්පුර අබාල ලංකාපුර, වීරපුර බෞද්ධාර්ථ ගම සහ, සංගබෝධි ගම මෙසේ වසා දැමුණු ගම්මාන වනවා. ලංකා ගමනගම ම්ටලේ අුරාධපුරනිි පෝවේ සේවකයක, කරන ආසාධත වඇයි සැක සහිත පුද්ගලයකු සමග සම්බධතාප වැ වූ මවහලවීමත් සමක එම පරික්ශ්වය විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමට අනුරාධපුර සෞඛ වෛද නිලදහරීවරයා සහ. මහන්ජන සෞඛ්‍ය පරීක්ෂකවරුල් කටයුතු කළ. පොළොනර්වේ පදිංචි, කොරණා ආසාධතයකු බව හඳුනා ගත් නාවික හමුදාසමලා රහල වෙත රැගණ යන ලද ත්‍රීරෝදුරතරය තුරකට ද වෛරසේ වැලද ඇති බවට සැකයක් හට ෙනැතිබුණ. ඔහු සමීපවැසරු ක ගමනගමට මණ්ලේකයා. වෛරසේ වැද ති බවටයි සක පලවන. ඒය අු අනරාධ පුරඩි පෝතාව කාලිකව සසාධම පරීක්ෂණ ආරම්භ කරුුණ. සකටයුතු සේවක කිය ැ ත් ා හ ිප පරික් ව වි ජ හරන ලක් න සෞ ඛ හර සකටයුතු සේකයා ර රස වැදන පුදගරෙන් සමග සමඳ පවත්වා ති බව ර කරගත් යන ප කටයුතු නිත් මන පරිදි ම් කිීම පියවර ගැනු. ිියන්ඳල නිවන්තිටිය ප්‍රේශයේ කොරුණා ආසාධනය වූ මාළුවි්‍යාපාරය නිරත වූ පුද්ගලයාගෙන් මානු මිලදීගත් සහ ඔහු ඇසරු කළ පොල්ගසෝවිට ෑතර ප්‍රදේශයේ දොළොස් දෙනෙකු නිවස් තුළම නිරෝධහනයට අක්කරතිබෙනවා. පිරිසගේ හැසරීම පිළිබඳ රන්තරාවදහනින් පසුන සෞඛ ෂ ඕන්ගේ ත්වේ සොයා ැලීමටත කටයුතු කරමින් සිටිනවාා ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව තහවුරුකිරීම වෙන වද ආරක්ෂ ංශ සහ සෞඛ්‍යනල දහරින් විශෂ වැඩ පිවෙලක්්‍රියාවට නැවීමට යි පියවර ගෙනැතිෙෙන්න්නේ. මේ අතර පිළියන්දර නින් ඩියග්‍රමෝ දය මාවතිෙන් කො රෝගක හමුවීමත් සමගෝහුගේ පෞුලේ සාමාජචකන් සහ සමී ප වැසරු කළ පිරිසක් හැන්දර රෝධ හන මධ්‍යස්ථාන වෙත යොමු කරන. ඕුන් පරක්ෂණ ස හ ො කරන අර පිරිස කර. ආසාධන වේ නැති බවට එහිදී තහපුුරු වනා පරීක්ෂණ පුළල් කිරීම හතුවන් ආසාධතීන් වැඩි වශයෙන් හම වෙන බව රජවු වෛද නිලදහරන්ගේ සංගමය සහකරලයකම් වෛදි නවින්ද සොයිසා මහතා පවසනවා. අපිට පේන්තින කාරන තමයි තවමත් පොකුරුල් ලෙස හනත සමූහයන් ලෙස තමයි මේ වෛරසේ ආසාදික මට්තව තියෙන. රෝගපාලනෙන බව ඇත නමුත් ස්පර්ෂකීන් සම්බන්ධව පරීක්ෂණ කිරීම හරහාප තමයි සාමාන්‍ය ජනජවිතය ගෙනන්න පුළුවන් වෙන්න කළ මේ පරීක්ෂණ වැඩි කරනකොට ින් සංख्याයම් වැඩුවීමක් එන්න පුළුවන් ඒ रोගීන් සංखයා වැඩුවීම විශාල කල තු දෙේ මොකදර පීක්ෂණ වැඩුවීම කොට रोගීන් ප්‍රමාණයව වන ප්‍රමා ව ප්‍රච ී කග ෝග පම ගන්න අපි සෞඛ්‍ය බලධාර ෙට ඔබ ලබදන්නන වාද පදෙස කරනු කටතු කරන්න මේ නිරෝධායන ක්‍රියාවලි සාමය ගෙනයාන සමාජය දुරස්තරන්න සහඳ සෞඛ්‍ය පුරදුතු සඳහා සහය ලබා දෙන්න. මේ අතුර හක්මන ප්‍රදේශයේ එකම පවුලේ සාමාචකෙන් දහස්සේ දෙනකු නිරෝධහිනාව සංකර නිවෙස් බලා පිටවගියා. පූනානි නිරෝධහිනමන්ත්‍යස්ථානයෙන් ඔවුන් වසේ යුදහමුතාවේ සහ ඇතිව පිටත්තුවයාමට පෙර විසදුිචහරයටද ලක් කෙරුණා. පාකිස්ාන ග්‍රාමාතය ඉම්බ්‍රාන් කාන් ොවිD-19 පරීක්ෂණයට ලක්වී තිබෙනවා. ඒ අග්‍රමාතිවරයා සමඟ පැවැති හමෝකට සහාග වූ පුද්ගලෙකුට ොවි-19 වෛරසය ආසාධිත වූබවට තහවරුවීමත් සමඟයි. පාකිස්ානේ මේ වන විට COොවිID-19 ආසාධතන් දස දහස්ස ඉක්මවා ඇති අතර වාර්තාාවන මරණ සං්‍යාව දෙසයදොළහක් ලොව රටවල් හාසවවැං පාලන ප්‍රදේශ දෙසිය දහයක් පුරා පැතිරගොස් ඇති COොVID-19 වරසේ හේතුවෙන් මේවන විට වාර්තාාවන ආසාධිතීම් සං්‍යාව, ලක්ෂ විසි හය ඉක්මවාතිබෙනවා. සුයේ ලබූ සංඛ්‍යාව හත් ලක්ෂ විසි දෙදහස් පනස් පහක් මුළු මරණ සං්‍යාව එක්ක්ෂාසූ හතර දහස ඉක්මවා ඇති බවයි විදෙශස් වාර්තා සඳහන් කරන්නේ ගතවූ පෑවිසි හතර තුළ ඇමරිකාවේ පුද්ගල මරණ දෙදහස් තුන්සේ හතලිස් එකක් වාර්තාාවීමත් සමඟ එරට සවස්ථ මරණ සංඛ්‍යාව හතලිස් හද්දහස්ස ඉක්ම වතිබෙනවා. කොරණ වරසේ හේතුවෙන් ඉදිරි දින හැට සඳහා ඇමරිකා එක්සත් ජනපදයට පැමිණෙන සංකමණකෙන් ස්ථාවකාලිකව සීමකිරීමේ නියෝගත ඇමරිකාලනි ජනාධිපති ොන ට්‍රම්් මහතා අද දවසේදී අත්සන්තබවා. එවගේම තවතුර ත් මේ කාල වකවනුවට බද්ධමත්ව මුහුණ දුන්නේ ැත්නම්. වත් ජීවිත්ත අපට අහිනිිවල බවයි නිව්‍යෝග ආණ්ඩු කාර්වරයා අද දවසේදී සඳහන් කළේ. ඒවගේ නිවසේ වැදිී සිටීමේ සීමාවන් ලෙහිෙල් කිරීමට කැලිෆෝනියා ප්‍රාන්තයේයට දෙනයක් නැහැ කියෙලායි කැලිෆෝනි ආන්්ඩු කාර්වරයා අද දවසේදී සඳහන් කළේ නි්‍යියෝ ප්‍රාන්ති ප්‍රම තාතාවට සුරතල් සතුන් ලෙස ඇතිිකරන බලුන් දෙදනෙකු පරිීක්ෂාවත ලක්කරුණා ඒ හඳුනාගත්ත රෝග ලක්ෂණ නිසා ඒ සත්වයින්ගේම ාතාානුව COVවිD-19 දනාත්මක බවයි හඳුනාගෙනතිබෙන්නේ. ප්‍රදේශ දෙකක වාස කල මේ සත්වයින්ට තමන්ගේ හිමිකරුවන් හරහා ආසාධනය වූ බවට තමයි අනාවරණය වෙලා තිබෙන එක සේවතත් ඇමෙරිකකානු රග පාලනහා වැැක්වීම අධ්‍යස්ථානය සඳහන් කරන්නේ නිරන්තරයෙන් මේ සත්වයින් පරීක්ෂාවට ලක්කිරීම මේ අවස්ථාවේදී නිර්දේශ කරන්න හැකේලායි. ොවි-19 ආසාධතන් වැඩිම සංඛ්‍යාවක් පාර්තා වූ රටවල් අතර තුන්වනස්ථානය පසුවන ඉතාලියයේ ගත වූ පැවිසි හතර තුළ පමණක් වත් මරණ හාරසියතිස් හතක් වාර්තාවීමත් සමඟ එරට සිද වූ මුළු මරණ සං්‍යාව විසි පන්දහස ඉක්මවාතිබෙනවා චීනෙන් කොවිD-19 මරණ වාර්තා නොවූ අටවන දිනේ අදයි චීනයට පැමිණෙන විදේශකයන්ගෙන්ද ආසාධීතීන් වාර්තාාවීමේ යම් අඩුවක් පෙන්නුම් කරන බවයි වාර්තාාවන්නේ. මෙ අතර සමස්ථ ජනතාවට මුුණු ආවරණ පැළඳීම අනිවාරක් කිරීමට ජර්මන් රජත්තිීරණය කරතිබෙනවා - වරසේ ජර්මණිය වේගෙන් පැතිරයාන අතර මේ වන විට වාර්තාාවී ඇති ආසාධතින්ගේ සංඛ්‍යාව එක්ක්ෂ පනස් දහස්සයිත්මවාතිබෙනවා ලොව බොහෝරටවල් වරසය පැතිරීම වැඩ පැවැත්වීමට සමත්තුවද ය තවමත් අතිශයිෙන් භානක වෛරසයක් පන අතර ලෝකේ දැඩි සෞඛ්‍ය ප්‍රතිපත්ති සමග දිගු කාලයක් ඉදිරියටයායයිතු බව ලෝක සෞඛ්‍ය සංගධහනය ප්‍රදහනි ට්‍රෙඩෝස් ඇඩනුම් අවදහරණය කරනවා ැම් රටල වෛරසය ආසාධනයවීමේ අඩුවක් දක්නට ලැබුණද නැවත නැගිටීම පිළිබඳ සැලකිලිමත්තු යුතු බවයි හු පෙන්වාදන්නේ කොවි් අරමුදලට පරිත්්‍යයාග කළ රුපයන් මලියන එකකුල් හය දර්ශම නවයයි හතක මුදලක් අග්‍රාමාතය මහිඳදුරාජපක්ෂ මහතා ජනධපති ගෝටාභය රජ පක්ෂමතිතුමා වෙත භහරදුන්න. COVID -19 සෞඛ්‍ය හා සමාජ සදක්ෂණ අරමදලට බැරකිීම සඳහා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත, විදධ ආතන මගින් පරිත්‍යගලෙස රපල් එක්කෝටි දහ නවලක්ෂ හැතැක්දහස් එකසේ වෙසි අටක මුදලක් ලැබීතිබුණ. එම මුදල අග්‍රමාත්‍යවරයා ජනාධහිපතිතුමා වෙත ඒ බහරදුන්නා. ප්‍රජා සැවබල ගැන්වීමේ හා වතු ඇතිල පහසු කම්පිලිබඳ අමාත්‍යංශය මගින් පිරිනමු, රුපියල් දෙලක්ෂ හැත්තෑ 15දහසක මුදලක්ද ඊට අයත් ශ්‍රලංකා තක්සේරු කරන්නන්ගේ ආයතනය පිරිනමු ියල් ක්ෂහක් සහ ඔපෝ සමාගම පිරිනමු රුපියල් ක්ෂ ොළහක් ද ඒ අතර වුණ වාහන ආනායනකරුවන්ගේ සගමය පිරිනැමු රෘපියල්මලියන දහයික පරිත්‍යයාගයක්ද ඒ අතර වූ බවයි අග්‍රමාත්‍යමාත් දිහංශයේ පවසන්නේ ආණඩුක්‍රම ව්‍යවස්ථා සභාව හිටපු කතානායකකරු ජයිසූරය මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක නිලනිවසේදී රැස් වනා. අද පෙරු හය තීමට පමණ ආරභෝිවරැස්වීමට, අග්‍රමාතය මහි දුරාජ පක්ෂ මහතා සහ හිට පුවිපක්ෂණයක සතිප්‍රම්දා සමහතායඇතුූ ආණඩු පක්ෂ සහල් පපක්ෂ නයෝජනය කරන එම සහ නයෝජතයන් එක්ව සිටිය. ගමදන්න පොලිස් වස මේ ගල ඔය ජාතික වනද්‍යානයේ වැටලීමකට එක්ව සිටි වනජීවි නිර්ධාරයෙු දඩෑම්කරුවන්සිදු කළ විඩිතවීමකින් ජීවිතක්ෂයට පත් වනා. ඉගනියාාගල වනචීවී කාර්යාල නිලදහරින් ක්ඩායමකට දඩයම්කරුවන් පිසක්සිදු කළ වැඩි ැබීමින් මෙම නිලදහරයා මියගොස් ඇති බවයි පොලිස්මුලස්ථානය සඳහන් කළේ මෙසේ ජීවිතක්ෂයට පත්ත්තේ විසි පස් හැවදිදී වනචීවී නිලදහරිය සැකරුවන් හතර දෙනකු සමඟ බෝරදල හැගිනිියාවයක්ද පොලිසත්රංගොට ගෙනති බෙනවා සිදධිය සම්හන්ධයෙන් දමගල්ල පොලිසිය වැඩදුර පරක්ෂණ ක්‍රියාත්මක ඇති බවයි පොලස්මාධ කොට්ටාසය සඳහන් කළේ මෙ අතර කොළඹ පැවති මාධ්‍ය හමෝකද අමාත්‍ය සම්චන්ර සේ මහ. ඒ සමහදයෙන් අදහස් පල කළ හතර දෙනෙක් අත්තාඩංගුවට ගත්තාට පස්සේ තවත් වක්ක රුව දෙන්නෙ ය ප ධාරට වැඩි සේල තියෙනවා බලපත්‍ර ලංශෂන්තුවක්ක පාච්ච කර තමයි ෝයිතන්මලට දුන්න මේ දරයන්කාරය සින් ජීවිතය වවිනාසකලද වි පාර්තිමේතු වෙනුවී ජීවිතය පුජහරපු තරුණවාහත්තයාට පේ රජේ සාල වන්දි ල ලබාදන්න පැිනක් පති න්දර බ පපරත්වයවා. විශේෂයෙන්ම බලාපොරොත්තුවන පොලීසිය සිවිල් ආර්ශය දෙපාර්තමේන්තුව ඒවාගේම ත්‍රිවිධ හමුදාවී. සහයත් මේ පවතින කාලි තුළ මේ ජාතික වන උද්‍යාන්ටික රැකගණ්ඩ ඉල්ලා සිරින්ද. ඇදිරිනීතිය ලෙහිල්කරේ මැතිවරණයක් බලාපොරොත්තුවෙන් නොව ොVවිD-19 හමුවේ බැටි ඇති ආර්ථිකය ගොඩ ගැනීමට බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මෙ අතර ඇදරිනීය එවත් කරදි ශවවික්වල පොදු ප්‍රවාාණ සේවා අදාළ දිස්්‍රික්කයෙන් පිට සිදු කිරීම මුළු මනින්ම තහ නම් වනවා. ප්‍රවාහන අමාත්‍යංශයේදී අදපැවතිී මාධ්‍ය හමුවක දී අමාත්‍ය මහින්ද අමර්වීර මහතා මෙම තොරතුරු දැනම් දුන්නේ. සමාජ දුරස්ත භාවය සහ මගින්න්ට මකආවරණ පැළඳීම අනිවාරය බදධ අමාත්‍යවර්්‍යසඳහන් කලා ඇදදිරිනීතය බලපාත් වන කිසිදු දිස්්‍රික්කයක, පොදු ප්‍රවාහණ සේවා ක්‍රාපමකවන්නේ ැෑැ ඒත් සෞ්කාරක්ෂි ඇතු අත්්‍යවශය වසඳහ පමක් ලංඟ බස්සත ලබදීමට කටයුතු කරෙනවා. අත් සෝදාගැීමට අවශ්‍ය දව්‍ය බස්වරත සහ දුම්ගලිය පොලවලට සැපේනවා. අනවශ්‍ය පුදගලයන පුදු්‍රහන්සසිවාහහින්කමන්කිරීම වැලැක්වීම, ආක්ෂක අංශවල සහය ලබාගැනීමට කටය යොදාති බවද අමාත්‍යවරයාා ප්‍රකාශ කළ. බස්වරතවල ගමන් කළ හැක්කේ එක් ආසයක එක් අයිකුට පමයි. සියලම බස්රත දහමනයට පෙර සහ පසුව විෂි විිජහරණය කිරීමට කටයතු කළයුතුයි. දුම්රියෙන් ගමන් කළ හැකිවන්නේ අත්්‍යවශ්‍ය සේවසඳහා යනයට පමණයි. තම කාර්යාලේ සයවිසන හා දුම්රියෙන් ගමන් කරන සේවකෑන් සම්බන්ධ නාමලේකනයක් අර්තන ප්‍රානයා දුම්රියය ්‍රාර්තමෙන් තුට ලබා යතු. ඇදරිනීතිය පැවති දින විසි අට තුළ ලංකා ගමනාගමන මන්ඩලේට දිකට රුපාල් ලියන හැත්තේ හැ බගින් ෘපියල් මියේ දහසක සේවිසි අටක් අහිම වී ඇති බවද අමරේර මහතා පෙන් බාදුා. අදාල කාලය තුළ දුන්රිගේ දෙපර්තමෙන්න්තුුට අහිම වී ඇති ආදායම ෘපියල් මියන අටසය හතුළියයක් බවයි අමාත්‍යවරයා වැඩදුරටත් පෙන් වාදුන්නේ. කොරුණා වෛරසය පාලනය සහ මර්ධනිස්න හා රාජ්‍යහා පෞද්ගලික ආයතන වලින් ආධාරමෙන්ම ප්‍රධානයන් විශාල වශයෙන් ලැබමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. කොරයා සමාකමක් මගින් සෞඛ්‍ය කනිෂ් කාරමණ් ලෙසඳහා ෘපියල් ලක්ෂ පහක් පොටිනා වේලි ආහරමළු තොකයක් භාරදීමම සෞඛ්‍ය අමාත්‍යංශයේ දිසිදු කරුණා. රට ඇඟලුම් ආයතනයක් මගින් සෞඛ කාර ම්ඩලෙ සඳහා ආර්චිත ඇතුම් කට්ටල එක්දහස් පන්සයක් පරිත්තයක් ෙරුණේ ඒ ඒතිනේදී. ඩයිලුක් ආයතිනය මගින් සේවා සම්බන්තා සහිත ජංගම දුරකතන දෙසය පණහක් සහ අන්තර්ජාල සම්බන්තා අසුවක් සෞඛ අමාත්‍යයන් ශිවිත ප්‍රධානයකිරීමට කටයුතු කළා. සෞක්‍ය අමාත පල්්‍රබන අරච්චිමහත්මියම ප්‍රධනයන් භාරගත්තා. පොදබමට සෞභාග්‍යයා ගෙවත්ත කාවත්ත වැඩසටහනරත්න පුර කාහවත්ත පුරාණ විහාරස්ථානයේදී ආරම්භ කරුණා පොදබීමට සවභාග්‍ය ගේතුවා වැඩ සහන කවත් ගොවිච සවල ප්‍රදේ තු ගමික ද්‍යස්ාන දදුු කර ගැමින් ක්‍රාත්ම කිරීමටයි කටයු ය දා ඇත්තිේ එහි සසාරමක වැඩසටහන කහවත් පුාණ විහාරස්ථානේද විහාාදිිපති පූච වත්තේ ේ ද ස්ොමින්න් වහන්සේ කියයන ශසන පරිදි පවත්ව වන ගොවිජන සංවරධ නි හරි වරණ කළසූරේ සරත් කමාර හ ඇතුල පරිසක් මෙ වැඩ හ එක් සිටිය. රෝඩ සනේ හමේ ආදෑම් අම සිටින පුදගලයන් වෙත, ප්‍රපියාල් පන්හස්සේ දේමනාව ලබා දේම තවදුරට අත්සදු කරෙනවා. ොපියල් ප 15දහසේ දීමමනාව අදාලා පුදගලින්ගේ නිවස් වෙතම ගොස් ලවාදීමට අදාලා නිලදහරීම් තවරටත් කටයුතු කරමින්ස් සිටිනවා කළතරදිස්්‍රික්කේ පුල් ක්ෂ පනස් දහස් තුන්සේ දසයක් සඳහා රොපියල් ලියන හත්චි හතලිස් අටක දලක් ළබාදුන් බව දෙසාලකම් යුඩසේ ජයිලාල්ම හතා පවසනවා. කොරුණවාගේරශටි හේතුවෙන් ආදෑ මාර්ගම අහිම සිීරුදනා වෙනුවෙන් රජ උපදිස් පරදි යෝජ්‍ය ථහන කටිතාමොදින් අපේ කල් ිශ්‍රික්‍රියත් කලබනවා චදනා කැපීමමනිසා. රජමයින් ක්‍රියාත්ම වැඩ පිබල ජනතාව එත ඉතාහ ොදින් ඒ ක්‍රියාත්මකන ප්‍රවස්ථාව කු දවට.කාටගස්තිගලිය ප්‍රදේශවලකම් කොට්ටආශයේ පවුල් හත්සියකට වියලි ආහාරමල්ු වෙෙදාදීම කහරගස්තිගලිය ප්‍රදේශ සභහව මගින් සිදු කෙරුණා ඒ එම ප්‍රාදේශය සභාවය සභහපති ගේ තිලකරත්න මහතාගේ ප්‍රදහනත්වෙන් ගම්මාන හතලිස් හතක අඩු අදාෑම්ලාබී පවුල් සඳහයි මෙසේ වියලි ආහාර් ද්‍රව්වේ ප්‍රධහනය කරුණේ ඇද ශ්‍ර විද්‍යාති මහ පිරවෙන් විහාරස්ථාන දායක දයිකාවන් හට වලි ආහාරදව්‍ය ප්‍රධන කිරීම ජේස්ට නියෝජ පොලස්පති දේශබඳු තෙන්නකොන් මතාගේ ප්‍රධහනත්වෙන් සිදු කෙරුණ. විහාරාධිපති පූජ්ජ වැලවත්තේ පඥ්ඥාසිරිස්වාමින්න් වහන්සේගේ අනුශසනා පරිදි මෙම වැඩසට හන සංවිධහන කෙරුණේ ආසාධතයන්ට ප්‍රතිකාර කිරීමේදී සෞඛ්‍ය කාර් මණඩලයට සහය විස්ල හා ප්‍රභෝයන්ත්‍ර ලබාදීමට විවිධ අංශ කටයුතු කරමෙන් සිටනවා. මෙම රෝයන්ත්‍රයේ නිෂ්පාධනය කර පරිත්‍යයාග කළේ පෞද්ගලික ආයතනයක ජේස්්ට තාක්ෂණක කළමනාකරවයෙකු එසේවේ කරන නිමල් කුමාර සිරිම හතායි. මෙම රෝයන්ත්‍රේ මගින් රෝග්‍යයාට අශ්‍ය අවෂධ ආහාර ඇතුළු අනිකුත් ද රෝග්‍යල්ලඟරම රැගෙනයාමේ හැකයාාව පවතිනවා. දුරස්ථ පාලකයක් මගින් ඒපාලනය කළ හැකි. එහි ඇති කැමරාව මගින් රෝගයාා පරීක්ෂා කිරීම සහ අදහස් හුවමාරු කර ගැීමේ හැකියාවද පවතිනවා රත්නපුර රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අුජ රොද්‍රිගෝ මහතා ඇතුළ කාරර් මණ්ඩලය මෙම අවස්ථාවට සහ භාගි වුණ මෙ අතර හුණු විශ්විද්‍යලේ වෛද්‍ය හා ඉංජිනේරු පීටවල සහය නිර්මාණය කළ රෝභෝයන්ත්‍රයක් රාපිටියේ ශික්ෂණ රෝහලට හරකිරුණා වෛද්‍ය ලහිරු ප්‍රබෝත් මහතාට මෙම රෝයන්ත්‍රය නිර්මාණය කිරීම සඳහා මහාචරය රංජන් සැවිරත්න හතාගේ මඟ පෙන්වීම හා උපදෙස් ලැබේතිබෙනවා. මෙම යත්‍රේ විදේශයකින් ගෙන්වන්නේ නම් රුපියල් ලක්ෂ පහළවක් වැයෝද මෙටටද මේ නිපදවීම සඳහා වෑවී ඇත්තේ රුපියල් ලක්‍ෂය කහමාරක් පමණක් පවද මෙහිදී හෙලිබුණක් ඒ සමගින් ස්වාදන රපවාහනේ මධ්‍යයන ප්‍රධන ප්‍රතිවිකාශය අදට අවසාන් සුබ දවසාක් www.ipnnews.tellk